මොබයිල් සේල් මාකට් එකේ බොහෝ දුරට ගොඩක්ම අලෙවෙන ස්මාර්ට්ෆෝන් පහක ප්‍රධාන කරුණු සහ ඉතින් වාට ෆෝන් පහෙන්ම වඩාත්ම වැදගත්ම ස්මාර්ට්ෆෝන් එක සහ ප්‍රයිස් එකත් එක්ක ඇතුළුව මගේ යාළු ඔයාට වඩාත්ම ගැළපෙන ස්මාර්ට්ෆෝන් එක මොකද්ද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩිවයිස් පහකම නම්බර් 1 මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක Vivo Y35 4G ඩිවයිස් එක මේ ෆෝන් එක මේ 5G ඩිවයිස් එක නෙවෙයි මගේ යාළු ඔයාට 4G ඩිවයිස් එක ඩිවයිස් එකේ තියෙන ස්පෙසිෆිකේෂන් පැත්තෙන් කතා කරද්දි මගේ යාළු අපිට ෆෝන් එකේ ඩිසයින් එක පැත්තෙන් වාට ට්‍රිපල් කැමරා සෙටප් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට ලැබෙනවා සහ ෆ්ලෑෂ් ලයිට් එක ඊට අමතරව මිටීරියල් එක පැත්තෙන් වාට ප්ලාස්ටික් මිටීරියල් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ ඩිවයිස් එකේ බර ග්‍රෑම් 188ක වගේ යුක්ත බරකින් සමන්විතව සිම් බ්‍රේක පැත්තෙන් වාට ඩෙඩිකේටඩ් ස්ලොට් එකක් හම්බ වෙනවා සිම් දෙකක් සහිත SD කාඩ් එකක් භාවිතා කරන්න පුළුවන් හෙඩ්ෆෝන් ජැක් එකක් හම්බ වෙනවා ඊට අමතරව ස්පීකර් පැත්තෙන් වාට සිංගල් ස්පීකර් එකක් අපිට මේ ෆෝන් එකට ලැබෙනවා එවගේම තමයි මගේ යාළු ඩිස්ප්ලේ එක පැත්තෙන් කතා කරද්දීවාට ඉනිෆිනිටි වී කටවුට් එකෙන් සහිතව සෙල්ෆි නොන්ච් එක වාට බලා ගන්න පුළුවන්කම තියෙන විදියට අඟල් 6.58 ඉන්චස් අඟල් 6.58 ඉන්චස් IPS LCD පැනල් එකක් හම්බ වෙනවා 90 සපෝට් කරන ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එකක් බ්‍රයිට්නස් ක්වොලිටි පැත්තෙන් 550ක වගේ ඇවරේජ් මට්ටමක හොඳ බ්‍රයිට්නස් ක්වොලිටියක් සහ ෆෝන් එකේ රෙසලූෂන් පැත්තෙන් වාට 1080x2408 කියන පික්සල් අගයකින් සමන්විතව 401ක හොඳ පික්සල් ඩෙන්සිටි එකක් වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන විදියට RAM එක සහ ROM එක පැත්තෙන් වාට 4GB සහ 8GB RAM එකක් මේ ෆෝන් එකට අන්තර්ගත වෙනවා 64GB සහ 128GB සහ ඉතින් වාට 256 වලින් වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන විදිහට hardware පැත්තෙන් වාට Android 11 based support කරන වීඩියෝ එක බලද්දි මගේ යාළු අනිවාර්යයෙන්ම software image change වෙලාම තමයි තියෙන්නේ Fanta 12 software version එකෙන් සමන්විතව Qualcomm Snapdragon 684G 6 nanometer processor එක තමයි මේ smartphone එකට අපේ GPU එක පැත්තෙන් හම්බ වෙන්නේ octa-core CPU එකක් හම්බ වෙනවා Adreno 610 කියන graphic version එකෙන් සමන්විතව කැමරා සෙටප් එක පැත්තේ මගේ යාළු මෙගාපික්සල් 50ක aperture f1.8 වලින් wide lens එකක් මෙගාපික්සල් 2ක aperture f2.2 macro lens එකක් සහ depth lens එකක් වාට මේ smartphone එකට අන්තර්ගත වෙන විදිහට ඒ වගේම තමයි මේ video recording පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality එකක් ගන්න පුළුවන් selfie camera පැත්තෙන් වාට මෙගාපික්සල් 16ක aperture f2.0 wide lens එකක් සහ වාට 1080p 30fps දක්වා video quality එකක් මෙන්න මේ phone එකෙන් වාට ලැබෙනවා ඩිවයිස් එකට වාට සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් හම්බ වෙනවා සෙන්සර් පැත්තෙන් වාට ඩිවයිස් එකට වාට සෙන්සර් පැත්තේ මගේ යාළු ඇක්සලෝමීටර් හම්බ වෙනවා ප්‍රොක්සිමිටි හම්බ වෙනවා කම්පැස් සෙන්සර්ස් හම්බ වෙනවා ඊට අමතරව සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකකුත් වාට මේ ෆෝන් එකට ලැබෙන විදිහට බැටරි කැපැසිටි පැත්තෙන් කතා කරද්දී වාට මිලියම්පියර් 5000කුත් බැටරි කැපැසිටි එකක් හම්බ වෙනවා ෆෝන් එකේ චාර්ජින් ස්පීඩ් පැත්තෙන් වාට 44 ෆාස්ට් චාර්ජින් හම්බ වෙන විදිහට සාමාන්‍ය විනාඩි 44ක් වගේ 34ක් වගේ ඇතුළත වාට මේ ෆෝන් එක 70%ක් වගේ චාර්ජ් කරගන්න පුළුවන්කම තියෙන විදිහට රිවර්ස් වයර්ලස් චාර්ජින් උත් ඉතින් වාට මේ ෆෝන් එකට ලැබෙන විදිහට වාට ප්‍රයිස් එක අනිවාර්යෙන් පහල කමෙන්ට් එකෙන් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙන අනිවාර්යෙන් ප්‍රයිස් එක අහන්න නම්බර් 2 මෙන්න මේ ඩිවයිස් එක Samsung Galaxy A24 4G ඩිවයිස් එක. ඉතින් මගේ යාළු අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් කෙනෙන්නම්. මේ ඩිවයිස් එකේ තියෙන ප්‍රධාන කරුණු පැත්තෙන් කතා කරද්දී අපිට ෆෝන් එකේ design එක පැත්තෙන් මගේ යාළු වාට triple camera setup එකක් සහ plastic material එකක් තමයි වාට මේ ෆෝන් එකට ලැබෙන්නේ. සහ ෆෝන් එකේ බර gram 195ක් වගේ යුක්ත බරක් තමයි මේ ෆෝන් එකට ලැබෙන්නේ. සිම් බ්‍රේක පැත්තෙන් කතා කරද්දී වාට ඩෙඩිකේටඩ් ස්ලොට් එකක් හම්බ වෙනවා මේ ෆෝන් එක. එහෙම නැත්නම් SD කාඩ් එකක් සහිතව සිම් දෙකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදියට ස්පීකර් එක පැත්තෙන් කතා කරද්දී මගේ යාළුව මේ ෆෝන් එකට වාට සිංගල් ස්පීකර් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි වාට හෙඩ්ෆෝන් ජැක් එකකුත් මේ ඩිවයිස් එකට ලැබෙන විදියකට ඩිස්ප්ලේ එක පැත්තෙන් කතා කරද්දී වාට ඉනිෆිනිටි යූ කටවුට් එකෙන් සහිතව නොච් එකක් බලා ගන්න පුළුවන් සෙල්ෆි නොච් එක විදියට සහ සයිස් එක සහ කොල්ලි පැත්තෙන් වාට අඟල් 6.5 ඉන්චස් ෆුල් HD රෙසලූෂන් එක සපෝට් කරන සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තමයි මගේ යාළු මේ ෆෝන් එකට වාට අන්තර්ගත වෙන්නේ ෆෝන් එකේ 90 සපෝට් කරන ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එකක් සහ මැක්ස් බ්‍රයිට්නස් ක්වොලිටි පැත්තෙන් වාට 10000ක හොඳ බ්‍රයිට්නස් ක්වොලිටියක් මේ ස්මාර්ට් ෆෝන් එක ලැබෙන විදියට සහ රෙසලූෂන් පැත්තෙන් වාට 1080x2340 කියන පික්සල් රේන්ජ් එකකින් සමන්විතව 396ක වගේ පික්සල් ඩෙන්සිටි එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට වාට ලැබෙන්නේ RAM එක සහ ROM එක පැත්තේ මගේ යාළුව මේ ස්මාර්ට්ෆෝන් එකට වාර ලැබෙනවා 4GB සහ 6GB සහ 8GB RAM එකක් එනවා ROM එක පැත්තෙන් වාට 128GB එකම ROM capacity එකකින් යුක්තව ඊට අමතරව වාට Android 13 based support කරන One UI 5.1 software version එක වීඩියෝ බලද්දි software features change වීමකින් ඇතිව ඊට අමතරව chipset එක පැත්තේ මගේ යාළුව MediaTek Helio G99 6 nanometer support කරන chipset එකක් විදියට ඔයාලට මේ phone එකට gaming processor එකක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා ඊට අමතරව Core 8 එකෙන් වාට phone එකේ CPU එක පැත්තෙන් වාට හම්බ වෙන විදියට GPU එක පැත්තෙන් graphic පැත්තෙන් වාට Mali G57 MC2 කියන graphic version එකෙන් යුක්තව කැමරා සෙටප් එක පැත්තේ මගේ යාළුව ට්‍රිපල් කැමරා සෙටප් එකක් හම්බ වෙනවා ප්‍රධාන ලෙන්ස් එක වාට මෙගාපික්සල් 50ක aperture f1.8 වලින් wide lens එකක් සහ ඉතින් වාට මේ ෆෝන් එකට OIS පහසුකම
optical image stabilization පහසුකම් හම්බ වෙන විදිහට megapixel 5ක aperture f2.2 ultra wide lens එකක් සහ megapixel 2ක aperture f2.4 macro lens එකකින් යුක්තව ඔයාලා මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන camera lenses විදිහට ඊට අමතරව මේ ෆෝන් එක video recording පැත්තෙන් ඔයාලට 1080p 30fps දක්වා video quality එකකින් යුක්තව selfie camera පැත්තෙන් ඔයාලට megapixel 13ක aperture f2.2 wide lens එකක් සහ selfie video පැත්තෙන් ඔයාලට 1080p 30fps දක්වා video quality එකක් මේ smart phone එකට ලැබෙනවා sensor pathe mage alu side mounted fingerprint scan ekak hamba wenawa accelerometer gyroscope compass saha ithin apita virtual fingerprint sensors walin yukta oy ithin wada me phone ekata labenawa sensor pathen battery pathe mage alu milliampere 5000 gut battery capacity ekak thama smartphone ekata labenne 25 watt fast charge walin yuktawa number 3 wada price ekak aniwaryenma danuwat karana kene gana ayath danuwat karanna pahala comment ekak wada price ekak danuwat karanna puluwan awashya phone eke price ekak mokada video ekak baladdi mage alu price ekak wenas stream ekin sahithewa thiyena nisa ma number 3 menna me device ekak realme c55 4g device ekak මේ ස්මාර්ට් ෆෝන් එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ ඩිසයින් එක පැත්තෙන් වාට මේ ස්මාර්ට් ෆෝන් එකට ඩුවල් කැමරා සෙටප් එකක් හම්බ වෙනවා ෆ්ලෑෂ් ලයිට් එකකින් යුක්තව සහ මිටීරියල් එක පැත්තෙන් වාට ප්ලාස්ටික් මිටීරියල් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ ග්ලාස් ෆීල් ඩෙක්කින් යුක්තව ෆෝන් එකේ බර ග්‍රෑම් 189 ක වගේ යුක්ත බරකින් සමන්විතව එතකොට SD කාඩ් එකක් වාට සහ මේ ෆෝන් එකට SIM එක පැත්තෙන් වාට ඩෙඩිකේටඩ් ස්ලොට් එකක් හම්බ වෙනවා SD කාඩ් එකක් සහිතව SIM දෙකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට device එකට single speaker එකක් හම්බ වෙනවා ඒ වගේම තමයි ඔයාලට headphone jack එකකුත් මේ smartphone එකට ලැබෙනවා ඔයාට ගන්න පුළුවන්කම තියෙන විදිහට headphone jack එකක් එතකොට display එකේ තියෙන දේවල් පැත්තෙන් කතා කරද්දි මගේ යාළුව 5 volt cut out එකක් සහිතව selfie launch එක වාට බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට display එකේ තියෙන size එක සහ quality පැත්තෙන් අඟල් 6.72 inches IPS LCD panel එකක් තමයි මේ smartphone එකට ලැබෙන්නේ 90 support කරන screen reverse rate එකක් හම්බ වෙනවා brightness quality පැත්තෙන් වාට නිස් 680 වගේ brightness quality එකෙන් යුක්තව හොඳම phone එකක් මේ video එකෙන් කතා කරනවා කොහොමත් ඔයාලට අවසානට phone පහෙම compare කරලම ඊට අමතරව device එකේ තියෙන resolution පැත්තෙන් වාට 1080 2400 කියන pixel අගයකින් යුක්තව 392ක pixel density එකකින් යුක්තව මේ phone එකට එතකොට මගේ යාළු RAM එක සහ ROM එක පැත්තෙන් වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා 4GB 6GB සහ 8GB RAM එකක් මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා ROM එක පැත්තෙන් වාට 64GB 128GB සහ 256 වලින් වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන විදිහට එතකොට hard drive පැත්තෙන් වාට Android 13 base support කරනවා Realme UI 4.0 version එක කලින් කිව්වාගෙම software features change වීමකින් සහිතව එතකොට chipset එක පැත්තෙන් කතා කරද්දි වාට MediaTek Helio G88 12 nanometer chipset එකක් තමයි මේ smartphone එකත් හම්බ වෙන්නේ gaming chipset එකක් විදිහට එතකොට cores 8කින් වාට CPU එක හම්බ වෙනවා graphic පැත්තෙන් වාට Mali G52 MC2 කියන graphic version එකකින් යුක්තව camera setup එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළු megapixel 64ක wide lens එකක් සහ megapixel 2ක depth lens එකක් වාට මේ phone එකට හම්බ වෙන විදිහට ඉතින් මගේ යාළු වාට ultra wide පහසුකම හම්බුනේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ මේ phone එක පැත්තේ මොකද වාට හොඳ lens එකක් වාට ප්‍රධාන lens එකට හම්බ වෙනවා OV64V කියන අපේ mid range device එකක උනාත් වෙන lens එකක් තමයි දැන් වාට මේ phone එක පැත්තෙන් හම්බ වෙන්නේ හොඳ camera quality කින් යුක්තව සාපේක්ෂව වාට ගන්න පුළුවන්කම තියෙන විදියට එතකොට video recording පැත්තෙන් වාට 1080p 30fps දක්වා පුළුවන් 1080p 60fps දක්වා ඉතින් වාට පුළුවන්කම තියෙන විදියට selfie camera පැත්තෙන් මගේ යාළු megapixel 8ක wide lens එකක් සහ මේ phone එකට selfie camera පැත්තෙන් 1080p 30fps දක්වා video quality කින් යුක්තව සහ sensor පැත්තේ මගේ යාළුව side mounted fingerprint scan එකක් හම්බ වෙනවා accelerometer එක proximity සහ compass sensors වලින් යුක්තව battery capacity පැත්තෙන් වාට milliampere 5000 gut battery capacity එකක් හම්බ වෙන විදිහට සහ 33 volt fast charging support කරනවා ආසන්න වශයෙන් වාට විනාඩි 30ක් ඇතුළත 150ක් වගේ average මට්ටමට charge කරගන්න පුළුවන්කම තියෙන විදිහට number 4 ඉතින් මෙන්න මේ device එක පැත්තෙන් කතා කරද්දි ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම අලුත් කෙරෙන්නම් xiaomi redmi 13c 4g device එකේ design එක පැත්තෙන් කතා කරද්දි වාට glass shield එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට plastic material එකක් හම්බ වෙනවා triple camera setup එකක් අන්තර්ගත වෙනවා flash light එක සහිතව සහ phone එකේ බර gram 192 වගේ යුක්ත බරකින් සමන්විතව dedicated slot එකක් තමයි හම්බ වෙන්නේ sd card එකක් සහිතව sim දෙකක් එතකොට phone එකේ ඔයාලට හම්බ වෙනවා headphone jack එකක් භාවිත කරන්න පුළුවන් speaker පැත්තේ මගේ යාළු single speaker එකකින් යුක්තව display එකේ තියෙන performance පැත්තෙන් කතා කරද්දි මගේ යාළු මේ phone එකට හම්බ වෙනවා infinity u cutout එකෙන් selfie launch එක සහ display size එක සහ quality පැත්තෙන් අඟල් 6.74 inches ටිකක් ලොකු display එකක් විතර හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට IPS LCD panel එකක් හම්බ වෙනවා 90 support කරන screen refresh rate එකක් හම්බ වෙනවා නිස් 450ක වගේ brightness quality එකක් ඉතින් ඔයාලට මේ phone එකට ලැබෙනවා සාමාන්‍ය max out විදිහට
නොනාට ඔටෝ බ්‍රයිට්නස් විදියට නිසයිසික වගේ උපරිම ක්වොලිටියකින් යුක්තව අවු වේලාවේ භාවිතා කරන නොනාට මේ ක්වොලිටි භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා උපරිම ක්වොලිටියකින් සමන්විතව සහ ෆෝන් එකේ රෙසලූෂන් පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ 720x1600 කියන පික්සල් රේන්ජ් එකකින් සමන්විතව 260ක වගේ එන පික්සල් ඩෙන්සිටි එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ ඩිස්ප්ලේ එකට හම්බ වෙනවාට කෝරින් ගෝරිලා ග්ලාස් වලින් ප්‍රොටෙක්ෂන් එකක් ඉතින් වාට මේ ෆෝන් එක ලැබෙන විදිහට ඊට අමතරව ඩිවයිස් එකේ RAM එක සහ ROM එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා 4GB 6GB සහ 8GB RAM එකක් අන්තර්ගත වෙනවා ROM එක පැත්තෙන් වාට 128GB සහ 256GB වලින් වාට මේ ඩිවයිස් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන මිලදී ගන්න පුළුවන්කම තියෙන විදිහට hardware පැත්තෙන් වාට Android 13 based support කරන MIUI 14 software version එක ඉතින් වීඩියෝ එක බලද්දිම software bridges change වීම එකෙන් සහිතව chipset එක පැත්තෙන් කතා කරද්දි වාට MediaTek Helio G85 කියන gaming chipset එකෙන් සමන්විතව 12 nanometer support කරන processor එකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි එක cores 8කින් වාට CPU එක හම්බ වෙනවා. graphic පැත්තෙන් වාට Mali G52 MC2 කියන graphic version එකෙන් සමන්විතව camera setup එක පැත්තෙන් වාට megapixel 50ක aperture f1.8 වලින් wide lens එකක් සහ megapixel 2ක aperture f2.4 macro lens එකක් සහ 0.8 megapixel depth lens එකක් වාට මේ smartphone එකට ලැබෙනවා වීඩියෝ රෝගුලින් පැත්තෙන් වාට 1080p 30fps දක්වා වීඩියෝ ක්වොලිටියක් උපරිමයෙන්ම එතකොට selfie camera පැත්තෙන් වාට megapixel 8ක lens එකක් තමයි හම්බ වෙන්නේ එතකොට selfie video පැත්තෙන් වාට 1080p 30fps දක්වා වීඩියෝ ක්වොලිටියකින් යුක්තව සෙන්සර් පැත්තෙන් කතා කරද්දි වාට මේ ෆෝන් එකට ලැබෙනවා සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් ඇක්සලෝමීටර් එක කම්පැස් සහ වර්චුවල් ප්‍රොක්සිමිටි සෙන්සර්ස් වලින් යුක්තව බැටරි කැපැසිටි පැත්තෙන් වාට මිලියම්පියර් 5000කුත් බැටරි කැපැසිටි එකක් තමයි මේකට හම්බ වෙන්නේ චාර්ජින් ස්පීඩ් පැත්තෙන් වාට 18 වෝල්ට් ෆාස්ට් චාර්ජින් වලින් යුක්තව පස්වනි ස්මාර්ට්ෆෝන් එක තමයි Oppo A77s ස්මාර්ට්ෆෝන් එකෙන් එන 4G ඩිවයිස් එක මේ ෆෝන් එක පැත්තෙන් කතා කරද්දි අපිට ෆෝන් එක ඩිසයින් එක පැත්තෙන් අපිට ලෙදර් බෑක් සයිඩ් එකක් තමයි ෆීලිං එකක් ගන්න පුළුවන්කම තියෙන ඉදිරියට බලා ගන්න පුළුවන්කම තියෙනවා ලෙදර් බෑක් සයිඩ් එකක් විදියට සහ ප්ලාස්ටික් මැටීරියල් එකක් විදියට එතකොට ෆෝන් එකේ වාට මේ ෆෝන් එකට ග්‍රෑම් 187ක වගේ එක බරක් තමයි හම්බ වෙන්නේ එතකොට මේ ෆෝන් එකේ SIM break පැත්තෙන් වාට ඩෙඩිකේටඩ් slot එකක් හම්බ වෙනවා SD කාඩ් එකක් සහිත SIM දෙකක් ඊට අමතරව සවුන්ඩ් ක්වොලිටි පැත්තෙන් කතා කරද්දි වාට ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් වාට මේ ෆෝන් එකට හම්බ වෙනවා හෙඩ්ෆෝන් ජැක් එකකුත් වාට මේ ඩිවයිස් එකට ලැබෙන විදිහට IP rating පැත්තෙන් කතා කරද්දි වාට IP54 dust and splash resistant පහසුම වාට මේ ෆෝන් එකට හම්බ වෙනවා ඉතින් වාට අනිත් ඩිවයිස් වලට IP rating තිබ්බත් නැතත් ඒක අනිවාර්යෙන්ම ආරක්ෂා කරගන්න එක ගැන ඉතින් වාගේ වගකීමක් වෙනවා IP rating තිබ්බත් නැතත් ඒක කියන්න දෙයක් නැහැ කොහොමත් පොද වොරන්ටිවත් හම්බ වෙන්නේ නැහැ ගොඩක් දුරට ඩිස්ප්ලේ එකේ තියෙන ෆෝමස් පැත්තෙන් වාට ඉන්ඩිෆිනිට් වී කරවුට් එකෙන් සහිතව අඟල් 6.56 ඉන්චස් IPS LCD පැනල් එකක් තමයි තියෙන්නේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන ඉන්ඩිෆිනිට් වී කරවුට් එකෙන් සහිතව selfie කැමරාව එතකොට ස්ක්‍රීන් රිවර්ස් රේට් එක වාට 90 සපෝට් කරනවා බ්‍රයිට්නස් ක්වොලිටි පැත්තෙන් වාට උපරිම ක්වොලිටිය නිස්සයිසික වගේ උපරිම ක්වොලිටියෙන් යුක්තව අවුයි වගේ භාවිතා කරනවා උපරිම ක්වොලිටිය නිස්සයිසික වගේ අගයක් ගන්න පුළුවන්කම තියෙන විදිහට resolution පැත්තෙන් වාට 720x1600 කියන pixel range එකෙන් සමන්විතව 269ක වගේ pixel density එකෙන් තමයි තින් වාට මෙන්න මේ smartphone එක ලැබෙන්නේ display එක පැත්තෙන් hardware පැත්තෙන් වාට මේ phone එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා 8GB RAM එකක් සහිතව 128GB ROM එකකින් capacity එකකින් යුක්තව උපරිම අගේ උත්තරයි තියෙන්නේ 8GB සහ 128GB වලින් එතකොට වාට Android 13 based support කරන ColorOS 13 software version එක වෙනස් වෙලා තියෙන පුළුවන්කම තියෙන විදිහට chipset එක පැත්තෙන් වාට Qualcomm Snapdragon 684G 6 nanometer chipset එක තමයි හම්බ වෙන්නේ cores 8කින් හම්බ වෙනවා CPU එක graphic පැත්තෙන් වාට Adreno 610 කියන graphic version එකෙන් සමන්විතව GPU එක පැත්තෙන් camera setup එක dual camera setup එකක් අන්තර්ගත වෙනවා ප්‍රධාන කැමරාව වාට megapixel 50ක aperture f1.8 වලින් 27mm wide lens එකක් සහ megapixel 2ක aperture f2.4 depth lens එකක් හම්බ වෙන විදිහට එතකොට video recording වාට 1080p 30fps දක්වා video quality එකකින් යුක්තව selfie camera පැත්තෙන් වාට megapixel 8ක lens එකක් තමයි හම්බ වෙන්නේ selfie video පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට ෆෝන් එකේ සෙන්සර් පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවා වාට මේ ෆෝන් එකටත් හම්බ වෙනවා සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් හම්බ වෙනවා ඇක්සලෝමීටර් එක ප්‍රොක්සිමිටි සහ කම්පැස් සෙන්සර්ස් වලින් යුක්තව වාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා බැටරි කැපැසිටි පැත්තෙන් කතා කරද්දි වාට මිලියම්පිය 5000කුත් බැටරි කැපැසිටියක් හම්බ වෙන විදියට චාර්ජින් ස්පීඩ් එක පැත්තෙන් වාට 33 වෝල්ට් ෆාස්ට් චාර්ජින් වාට මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා චාර්ජින් ටයිම් එක පැත්තෙන් අපිට විනාඩි 65ක් වගේ චාර්ජ් වෙන ටයිම් එකක් යනවා උපරිම 100%ක් චාර්ජ් වෙන්න සාමාන්‍ය මට්ටමට
ඉතින් මෙන්න මේ ෆෝන් පහේම වාට ප්‍රයිස් එක පහළ කමෙන්ට් එකෙන් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා මොකද ආ වීඩියෝ බලද්දිම ප්‍රයිස් එක වෙනස් වීමකින් සාහිත්‍යව තියෙන නිසාම ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න මගේ යාළු මෙන්න මේ ෆෝන් පහේම තියෙන හොඳම device එක මොකද්ද කියන එක ගැන කතා කරොත් අපිට number 2 Samsung Galaxy A24 smartphone එකේ තියෙන chipset එක පැත්තෙන් වාට උපරිම අගයක් ඉතින් අපිට මේ ෆෝන් පහ අතරින් වාට හොඳම device එක විදිහට recommend කරගන්න පුළුවන්කම තියෙන විදිහට වාට හොඳම chipset එකක් අන්න ඒ device එකට මෙන්න මේ device එකට වාට ලැබෙන විදිහට ඒ වගේම තමයි වාට A70s smartphone එකේ තවට හොඳ chipset එකක් සහිත හොඳ performance එකක් වාට මේ ෆෝන් එකට ලැබෙනවා එක හා සාපේක්ෂව speed එක ෆෝන් දෙකටම ලැබෙන විදිහට කොහොම නමුත් අපිට සංසන්දනය කරද්දී වාට ගොඩක්ම දුරට A24 ෆෝන් එක පැත්තෙන් ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන වාට confirm කරගන්න පුළුවන්කම තියෙනවා MediaTek Helio G99 කියන gaming chipset එක තමයි ඉතින් වාට A24 smartphone එකේ ලැබෙන ඉතින් වාට හොඳ performance එකක් වාට ඒ device එකෙන් අන්තර්ගත වෙන විදිහට සහ හොඳ display එකක් වාට ඒ phone එක ලැබෙනවා සාපේක්ෂව හැමදේම compare කරලා බලද්දී තමයි ඉතින් වාට මේ phone එක ගැලපෙන්නේ Samsung Galaxy A24 phone එකේ තියෙන spacing version වගේ දේවල් ඉතින් මම හිතනවා යම් කිසි idea එකක් ගන්න ඇති කියන එක ගැන phone පහේම ගොඩක්ම වාට තේරුණ phone පහේම ගොඩක්ම වැදගත් වෙන smartphone එක මොකද්ද කියන එක ගැන යම් කිසි idea එකක් ගන්න ඇති කියන එක පිළිබඳව වාට ගැලපෙන smartphone එකක් තියෙනවා නම් අනිවාර්යම කමෙන්ට් Video like comment.